අවංක දර කපන්නාගේ කතාව. ඔන්න එකම එක කාලික වනාන්තරයක් අසල ගමක ලී කපන්නන් දෙන්නේ වාසය කළා. ඔවුන් දෙදෙනාගේම ගෙවල් පිහිටියේ එක ළඟ. ඔවුන් දෙදෙනාගෙන් එක් දැව කපන්නේ ඉතා චව සම්පන්න වගේම හරිම අවංක කෙනෙක්. එයාගේ නම තමයි පියල්. සිරිපාල තමයි අනිත් ලී කපන්නාගේ නම. එයා නම් හරිම කම්මැලි වගේම කපටි මනුස්සයෙක්. ඔවුන් දෙදෙනාම ජීවත් වුණේ ඒ අසල තියෙන කැලේෙන් ලී කපාගෙනයි. දවසක් උදෙන්න පියල් දර කපන්න සුපුරුදු පරිදි කැලේට යන්න පිටත් වුණා. මෙයා නම් උදේ පාන්දරම හැරලා ලී කපන්න යනවා. මට නම් දැම්ම යන්න බෑ. දවල් වෙන්න ගිහින් ලී ටික කපා ගන්න ඕන. පියල් කැලේ ඇතුළටම ඇවිදගෙන ගියා. අයියෝ, අද මට තාම හම්බුන්නේ නැහැනේ හරියන ගහක්. තව ටිකක් ඇතුළටවත් ගිහින් බලන්න ඕනේ හොඳ ගහක් තියෙනවද කියලා. අන්තිමට පියල්ට ගඟක් ළඟ තියෙන හොඳ ගහක් හම්බුණා නේ ලබා ගන්න. ඔහු ගහ උඩට නැගලා අත්තක් කපන ගමන් හිටියා. මෙහෙම කප කප ඉන්නකොට එක පාරට ඔහු අතින් පොරව ගිලිහි ගඟට වැටුණා. අනේ දිවියනේ, මගේ පොරව. මට ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න තිබ්බේ මේ පොරව විතරයි. මේක නැතුනොත් කොහොමද මම හම්බ කරන්නේ? කොහොමද මම ජීවත් වෙන්නේ? පියල්ට ජීවත් වෙන්න තිබුණේ මේ පොරව විතරයි. ඉතින් ඔහු හොඳටම අඬන්න පටන් ගත්තා. එතකොටම එක පාරට ගඟෙන් දේවතාවියක් මතු වුණා. ඇයි දරුවෝ ඔබ අඬන්නේ? ඔබට මොකක්ද උනේ? මට කියන්න. අනේ දෙවියනේ, මට ජීවත් වෙන්න තිබ්බේ එකම පොරව මේ ගඟට වැටුණා. ඒකයි මම මේ අඬන්නේ. අඬන්නේ නැතුව ඉන්න දරුවෝ, මං ඔබට උදව් කරන්න කියලා දේවතාවිය රත්තරන් පොරවක් අතට අරන් ඔහුට පෙන්නලා මේ පොරව ඔහුගේද කියලා ඇහුවා. නැහැ, මේ මගේ පොරව නෙමෙයි. ඊට පස්සේ දේවතාවිය රිදී පාට පොරවක් අතට අරන්, මේ පොරව ඔබගේද? නැහැ, මේ මගේ පොරව නෙමෙයි. එහෙනම් මේ පොරව ඔබගේද? ඔව් ඔව්, මේක තමයි මගේ පොරව. මේ තියෙන්නේ මගේ පොරව කියලා දේවතාවියට කිව්වා. මම මේ පොරවවල් ඔක්කොම පෙන්වලා ඔබව පරීක්ෂා කළා. ඔබගේ අවංකකමට මම මේ පොරව තුනම ඔබට දෙනවා කියලා දේවතාවිය පොරවල් තුනම පියන්ට තියාගන්න දුන්නා. ඊට පස්සේ මේ පොරව තුනත් අරන් ඔහු සතුටින් ගෙදර යද්දී අර කම්මැලි සිරිපාල මේක බලාගෙන හිටියා. ඈ, මෙයාට කොහෙන්ද මේ රත්තරන් රිදී පොරවල් හම්බුනේ? මෙයා උදේ යනකොට තිබ්බේ එක පොරවක් විතරනේ. අනිත් පොරව දෙක කොහෙන්ද යාට? සිරිපාලට මේක හරිම ප්‍රශ්නයක්. කොහොම හරි හොයාගන්න ඕනේ මේවා මෙයාට කොහෙන්ද හම්බුනේ කියලා. කියලා සිරිපාල පියල්ගේ පස්සෙන් යන්න පිටත් වුණා. කමලා, කමලා, මේ බලන්න මට මොනවද හම්බුනේ කියලා. රත්තරන් රිදී පොරවල් දෙකක්ම මට අද හම්බුණා කැලේදී. අනේ, ඔවුනේ නම් කොහොමද එහෙම උනේ? මේ බලන්නකෝ. මට නම් අදහ ගන්නත් බැහැ. දැන් අපට පෝසත් වෙන්න පුළුවන්. ඔයාට කොහෙන්ද මේව ලැබුණේ? බලන්නකෝ, ඒව දිලිසෙන අපූරුව. අපේ වාසනාව.
මම දර කපන තැන ගඟේ හිටිය දේවතාවියක් තමයි මට මේවා දුන්නේ කියලා පියල් බිරිඳට කැලේදී වුණ දේ කිව්වා. මේ කතාව සිරිපාල හොරෙන් අහගෙන හිටියා. පියල් රත්තරම් පොරව විකුණලා පොහොසත් වුණා. එයා ලස්සන ගෙයක්ද මේ සල්ලි වලින් හදාගත්තා. ඊට පස්සේ සුපුරුදු පරිදි පියල් එයාගේ රස්සාව කරන්න පටන් ගත්තා. කොහෙද මේ වේ ලස්සන යන්නේ? මම මේ ලී කපන්න යන්නේ. මෙයා නම් හරිම මෝඩෙක් තමයි. මෙච්චර පෝසත් වෙලා තාමත් යනවා ලී කපන්න. ගෙදරට වෙලා නිකන් ඉන්න බැරුවට කියලා සිරිපාල පියාගේ පස්සෙන් යන්න පටන් ගත්තා. පියල් වෙනද වගේම ගිහින් ලී කපන්න පටන් ගත්තා. මේක වෙන්න ඕන මෙයා කිව්ව ගඟ. මෙයා යනකන් ඉඳලා ගිහින් බලන්න ඕන මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා. පියල් ගියපු ගමන් සිරිපාල පොරවත් අරන් ගඟ තියෙන පැත්තට ඉක්මනට ආවා. ඇවිත් එයාගේ පොරව උවමනාවෙන්ම ගඟට විසිකලා. අනේ මගේ පොරව, මට උදව් කරන්න කවුරුත් නැද්ද? මගේ පොරව අරන් දෙන්න කවුරුත් නැද්ද? කියලා කෑ ගහන්න පටන් ගත්තා. එතකොටම ගඟේ ඉන්න දේවතාවිය එතනට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා. ඇයි ඔබ යන්නේ? මොකද ඔබට උනේ? අනේ මම දර කප කප ඉන්නකොට මගේ පොරව ගඟට වැටුණා. මේ මනුස්සයා නම් බොහොම කපටි පුද්ගලෙක්. මෙයා නම් කරන්නේ ඇත්තක් නෙමේ. ඉන්නකෝ මම මෙයාට හොඳ පාඩමක් උගන්වන්න කියලා දේවතාවිය මෙයාගේ කපටිකම දැනගෙන මෙයාගේම පොරව අරගෙන මේ පොරවද ඔබේ කියා ඇහුවා. පියල්ට නම් මුලින් පෙන්නලා තිබ්බේ රත්තරම් පොරව. මේක මගේ නෙවෙයි කියන්න ඕන. නැහැ නැහැ දේවතාවියනි. මේ රිදි පොරව ඔබේද? ඕක මගේ නෙවෙයි. එහෙනම් මේ රත්තරම් පොරව ඔබේද? ඔව් ඔව්, ඕක තමයි මගේ පොරව. ඔය මගේ පොරව තමයි. මම දැනගත්තා ඔබ බොහොම කපටි මිනිස්සෙක් කියලා. මම උදව් කරන්නේ අවංක මිනිස්සුන්ට විතරයි. ඔබ බුරුකාරයෙක්. මම ඔබට උදව් කරන්නේ නැහැ කියලා දේවතාවිය ආයිත් ගඟ ඇතුළට ගියා. අනේ මගේ පොරව, මට ජීවත් වෙන්න තිබ්බේ මේ පොරව විතරයි. මම ආයෙත් එහෙම කරන්නේ නැහැ. මට උදව් කරන්න කියලා සිරිපාල හොඳටම අඬන්න ගත්තා. අන්තිමට එයාට තිබ්බ පොරවත් නැති වෙලා හිස් අතින්ම ගෙදර යන්න වුණා. දුවේ පුතේ වැඩි තණ්හාව තමන්ට තියෙන දේත් නැති කරනවා වගේම අවංකව ජීවත් වෙන අයට ඔවුන් නොසිතන වෙලාවට සියලු දේ ලැබෙනවා. ඔන්න එක ගමක එළවලු වගා කරලා විකුණන එක ගැහැණු කෙනෙක් සිටියා. එයාගේ නම තමයි කමලා. මේ කමලා වගා කළේ එයාගේම ඉඩමක. එයා මේ එළවලු වලට පොහොර විදිහට දැම්මේ ස්වභාවික දේවල්. ඉතින් කමලා හොඳම ස්වභාවික දේවල් දාලා මේ වගාව කරනවා කියලා ගමේ හැමෝම දැනගෙන සිටියා. ඒ නිසාම ගමේ හැමෝම එළවලු ගත්තේ කමලගෙන්. එයා
මේ නිසා හරිම ජනප්‍රියයි. ඇය ගමේ කෑ ගසමින් එළවලු විකුණුවා. එළවලු එළවලු, ස්වභාවික නැවුම් එළවලු, වස විස ගහක් නැති අලුත් එළවලු. එළවලු එළවලු එළවලු. කමල, මම මේ එළවලු ටිකක් ගන්න ආවේ. ඔය අලුත් එළවලු නේද? මට දෙන්නකො වම්බුඩු කිලෝ එකක්. ඔව් ඔව්, මේවට වස විස ගහලා නැහැ. අලුත් එළවලු. ගෙදර වවපෝනේ මහත්තයෝ. මේ විදිහට හැමදාම කමලගේ එළවලු කෝඩය ඉක්මනට ඉවර වෙනවා. කමල, මම මේ එළවලු ටිකක් ගන්න ආවේ. කො නැද්ද එළවලු? අනේ, මේ එළවලු ඉවර වුණා විතරයි මහත්තයෝ. ආයෙ හෙටගෙන දෙන්නම්. එහෙම කියලා කමල ඉවර වුණු එළවලු කූඩයත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා කමල එදා දවසේ වෙලදාම් කරපු ගාන ගණින්න පටන් ගත්තා. ඒ අතරතුර එයාට මතක් වුණා එළවලු ඉවර වුණාම එළවලු ගන්න ආපු මිනිස්සු ගැන. එයාට ඒකට ලෝභකමක් ඇති වුණා. මට තව එළවලු වගාව වැඩි කරගන්න විදිහක් තිබුණා නම් කියලා එයා කල්පනා කළා. එහෙම හිතලා එයා වගාව තියෙන තැනට ගියා. ගිහිල්ලා වගාව වැඩි කරගන්න විස පොහොර වගයක් වගාවට දැම්මා. එතකොට මේ එළවලු පැලවල අස්වැන්න කලින් වගේම දෙගුණයකින් වැඩි වුණා. ඊට පස්සේ කමල සතුටින් අස්වැන්න නෙලාගෙන වෙනද වගේම වෙළඳාම යන්න පටන් ගත්තා. අද නම් එළවලු කුඩේ පිරෙන්නම එළවලු තියනවා නේද? ඔව් මහත්තයා. එළවලු ගන්නවද අද? එළවලු එළවලු, අලුත් එළවලු, නැවුම් ස්වභාවික එළවලු, ගන්න ගන්න, වස විස නැති එළවලු කියමින් පුරුදු විදිහටම කමල එළවලු වෙළඳාම් කරන්න පටන් ගත්තා. එයාගේ එළවලු කූඩෙත් වෙනද වගේම ඉවර වුණා. ඒ වගේම සල්ලිත් වැඩියෙන් හම්බ වෙලා තිබුණා. කමලට සල්ලිවලට තණ්හාව ඇති වුණා. එයා වැඩි වැඩියෙන් වගාවට වස පොහොර දාලා අස්වැන්න තව තවත් වැඩි කළා. මේ විදිහට විස ගහපු එළවලු විකුණලා කමල සල්ලි ගොඩාක් හොයාගත්තා. අනේ මගේ ඔළුව රිදෙනවා. ඒත් මේ එළවලු කාපු මිනිස්සුන්ට නම් එච්චර සතුටු වෙන්න උනේ නැහැ. ඒ එළවලු කාපු හැම මිනිස්සෙක්ම ලෙඩ වුණා. එයාලා මෙහෙම වුනේ ඇයි කියලා බලන්න දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න ගියා. දොස්තර මහත්තයෝ, ගමේ හැම කෙනෙක්ම අසනීප වෙලා. හැමෝටම එකම විදිහට තමයි මේ අසනීපේ හැදිලා තියෙන්නේ. මම හිතන්නේ මේ කියපු අසනීපල හැටියට කාපු දෙයක් තමයි විස වෙලා තියෙන්නේ. අපි මේ ගමේ ඉන්න එකම වෙළඳියකින් තමයි දොස්තර මහත්තයෝ එළවලු ගන්නෙ. එහෙම කියලා ගමේ එක මිනිස්සෙක් කමලගේ වගාව බලන්න ගියා. යනකොට කමල මේ විස පොහොර ගහනවා. ඒ මිනිස්සයා මේක දැක්කා. ඔයා මොනවද ඔය කරන්නේ? එළවලු වලට වස ගහනව නේද? වස විස නැති එළවලු කියලා මිනිසුන්ට බොරු කියලා වස කවනව නේද? ඔයාගේ එළවලු කාලා ගමේ හැම මිනිසෙක්ම වගේ දැන් ඉස්පිරිතාලේ. කවදාවත් ඔයාගෙන් නම් අපි ආයේ එළවලු ගන්නෑ. ඊට පස්සේ මේ මිනිස්සයා දැකපු දේ ගමේ ඉන්න හැම මිනිස්සෙක්ටම කිව්වා. වෙනද වගේම කමල එළවලු වෙළඳාම යන්න පටන් ගත්තා. එළවලු එළවලු, ස්වභාවික නැවුම් එළවලු, වස විස ගහපු නැති අලුත් එළවලු. එළවලු එළවලු එළවලු. ඒත් එයාගෙන් කිසිම කෙනෙක් එළවලු ගත්තේ නැහැ. කවදාවත් ආයේ අපි ඔයාගෙන් නම් එළවලු ගන්න නැහැ. අපිට ඔයාගේ විස එළවලු කාලා ලෙඩ වෙන්න ඕනේ නැහැ. අරගෙන යන්න ඕවා ටික. අනේ මට උන දෙය එහෙම නොකර හිටියනම් ලැබෙන මුදලින් සෑහෙන්න තිබුණා මට. අයියෝ, මම කරගත්ත දෙය මට දැන් හැමදේම නැති වුණා. දැක්ක නේද දුවේ පුතේ,
වැඩි තණ්හාව නිසා වැරදි දේවල් කරන්න ගියාම තමන්ටම තියෙන දේ නැති වෙලා යනවා. අවංකව ධාර්මිකව ධනෙ උපයන්න. එවිට ඔබට සාර්ථක පුද්ගලයෙක් විය හැකියි. මාළුවාගේ නුවණ. එක්තරා කාලෙක එක ගම්මානෙක ධීවරයෙක් ජීවත් වුණා. ඔහු දිනපතා උදෑසන පුරුද්දක් විදිහට මාළු ඇල්ලීමට ගඟට යනවා. ඉතින් අදත් ඔහු මාළු දැලත් අරගෙන උදේම මාළු අල්ලන්න ගඟ ළඟට යන්න පිටත් වුණා. ගඟ ළඟට ගිහින් ඔහු වෙනදා වගේම දැල ගඟට විසි කරලා මාළු අල්ලගත්තා. ඔහුගේ දැලට මාළු ගොඩාක් අහු වුණා. ඔහු හරිම සතුටින් මාළු ටිකත් අරගෙන ඒවා විකිණීමට වෙළඳ පොළට ගියා. ගිහින් මාළු විකුණලා සල්ලි ගොඩක් මේ ධීවරය හොයාගත්තා. පහුවෙනිදත් පාන්දරම අවදි වෙලා මේ ධීවරය වෙනද වගේම මසුන් ඇල්ලීම සඳහා ගඟ ළඟට ගියා. ගිහින් එයාගේ මාළු දැල ගඟට දැම්මා. දාලා ගොඩ වේලාවක් බලන් හිටියත් එයාගේ දැලට මාළු අහුනේ නැහැ. කිහිප වතාවක්ම දැල ගඟට දාලා උත්සාහ කළා. අන්තිමට මේ ධීවරයාගේ දැලට එකම එක මාළුවෙක් හම්බ වුණා. එයා මේ මාළුව අරන් යන්න හදනකොට මේ මාළුවා මෙහෙම කිව්වා. අනේ මට යන්න දෙන්න. කරුණාකරලා මට යන්න දෙන්න. මාව මරන්න එපා. මාව අරන් යන්න එපා. මට ජීවත් වෙන්න දෙන්න. ඔබට පින් සිද්ධ වෙයි. කරුණාකරලා මට යන්න දෙන්න. මේ අහන්න. ඔබ මාව නිදහස් කළොත් මම ඔබට උපකාරයක් වශයෙන් හෙට එනකොට මගේ යාළුවන්වත් මෙතනට එක්කන් වෙන්නම්. එතකොට ඔයාට මාළු ගොඩාක් විකුණලා සල්ලි හොයාගන්න පුළුවන්. හැබැයි ඔයාට මට ඒ උදව්ව කරන්න පුළුවන් වෙන්නේ ඔයා මාව නිදහස් කළොත් විතරයි. ඔබට පින් සිද්ධ වෙයි. කරුණාකරලා මට යන්න දෙන්න. ධීවරයා හිතුවා, මෙතන ඉන්නේ එක මාළුවයි. මේ මාළුව ගිහින් එයාගේ යාළුවොත් එක්කගෙන ආවහම මට හිට මාළු ගොඩාක් හම්බ වෙනවා. එක මාළුවෙක් විකුණලා සල්ලි හොයනට වඩා මාළු ගොඩාක් වුණා ගොඩාක් සල්ලි ගන්න පුළුවන් මට හෙට. හිතලා ධීවරයා මාළුවව නිදහස් කළා. මාළුව සතුටින් පීනලා එයාගේ ආලෝහයගෙන යන්න ගියා. ධීවරයත් හෙට මාළු ගොඩක් අල්ල ගැනීමේ බලාපොරොත්තුවෙන් ගෙදර යන්න පිටත් වුණා. පහුවෙන්ද පාන්දරම ධීවරයා හරිම සතුටින් මාළු අල්ලගන්න යන්න පිටත් වුණා.
ගඟ ළඟට ගිය දීවරයා දැල ගඟට දාලා මාළු ගොඩක් අහුවෙනකම් බලන් හිටියා. ඒත් මේ දීවරයාගේ දැලට කිසිම මාළුවෙක් නම් අසුනේ නැහැ. ගොඩ බේලාවක් දීවරයා දැල ගඟට දාලා මාළු අහුවෙනකම් බලන් හිටියත් ඔහුගේ බලාපොරොත්තු සේරම සුන් වෙලා ගියා. මාළුවත් හරිම සතුටින් එයාගේ යාළුවත් සමඟ ජීවත් වුණා. කවදාවත් දීවරයා මාළු අල්ලන පැත්තට නම් ඔවුන් ගියේ නැහැ. මාළුවා ඔහුව රවට්ටපු බව ඔහුට වැටහුණා. දීවරයා හරිම දුකින් යන්න ගියා. දැක්ක නේද දුවේ පුතේ, අපිට එන කරදරවලට බය වෙලා පසුබසින්න කවදාවත් හොඳ නැහැ. කලබල නොවි නුවණින් වැඩ කළොත් මේ මාළුවා වගේම අපිටත් ඕනම කරදරයකින් බේරෙන්න හැකියාව ලැබෙනවා. ගස ඔන්න එකමත් එක කාලෙක එක ලස්සන ගම්මානයක් තිබුණා. ඒ ගමේ ගොඩක් පරණ ඒත් මහ පුදුමාකාර ගහක් තිබුණා. ඒ ගහට ඒ ගමේ මිනිස්සු ඉල්ලන හැමදේම ලබා දෙන්න පුළුවන් හැකියාවක් තිබුණා. මට මුදල් ඕනේ. ඔබට පුළුවන්ද මට ඒ ලබා දෙන්න? දේවල් වෙනුවට ඒ ගහට ඕනේ උනේ එක වතුර කලයක් විතරයි. මේ විදිහට ගමේ මිනිස්සු ගහ ළඟට ගිහින් වතුර කලයක් දීලා මුදල්, කෑම වැනි තමන්ට ඕන කරන දේවල් ලබා ගන්න පුරුදු වෙලා හිටියා. ටික කාලයක් යනකොට ගහ වයසට ගියා. ගහට වෙනද වගේ ගමේ මිනිස්සුන්ට ඉල්ලන දේවල් දෙන්න බැරි වුණා. මේ නිසා ගහ හොඳටම දුක් වෙන්න පටන් ගත්තා. මේ අතර එක් ගැහණු කෙනෙක් ගහ ළඟට ආවා. අනේ ගස, මට හොඳටම බඩගිනි. මට කෑමට යමක් දෙන්න කියලා මේ ගැහැණු කෙනා ඉල්ලුවත් ඒව ලබා දෙන්න ගහට පුළුවන් වුණේ නැහැ. මේ ගැහැණු කෙනා එහෙම වුණේ ඇයි කියලා දන්නේ නැති නිසා ගහ එක්ක හොඳටම තරහින් එතනින් යන්න ගියා. අනේ දෙවියනේ, ඔබ වහන්සේවත් මට උදව් කරන්න. මට ආයෙත් මගේ බලේ ඕනේ මිනිස්සුන්ට උදව් කරන්න. මට ආයෙත් මගේ බලය ලබා දෙන්න දෙවියනේ. මම මොකද්ද මේකට කරන්නේ? අයියෝ අඬන්නේ මොකද්ද ප්‍රශ්නේ? මට කියන්න මොකද උනේ කියලා. මට උදව් කරන්න. මිනිස්සු මං ළඟට ඇවිත් කවදාවත් හිස්සතින් නම් ගියේ නැහැ. නැවත මට මගේ බලය ලබා දෙන්න දෙවියනේ. ඔව්, ඒකට එක විදිහක් තියෙනවා. ඒත් ඒක තරම් පහසු කාර්යක් නෙවෙයි. කැලෑව ඇතුලේ තියෙනවා පුංචි ලිඳක්. ඒක මායා ලිඳක්. ඒකෙන් වතුර අරන් ඇවිත් ඔබට දුන්නොත් ඔබේ බලය ආයිත් ඔබට ලැබේවි. ඒත් ඔබට ඒක ගෙනත් දෙන්න කෙනෙක් ඉන්නවද? ඔබ හිතලා බලන්න. ඒක තමයි ඔබට තියෙන එකම විසඳුම.
දෙවියෝ යන්න ගියා. ගහට හොඳටම කේන්ති ගියා. අනේ මට එයාට කවුද එහෙම වතුර කෙනක් දෙන්න ඉන්නේ? මේ විදිහට හිත හිත ගහ අඬන්න පටන් ගත්තා. එහෙම අඬන අතරතුරේදී එක මිනිස්සේ මේ ගහ අඬන සද්දෙට ගහ ළඟට ආවා. ඇයි ඔබ ඔය අඬන්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? මගෙන් උදව්වක් ඕන නම් කියන්න, මම කරලා දෙන්නම්. මේ ගම්වැසියා එහෙම ඇහුවාම ගහ වෙච්ච හැමදේම කිව්වා. එයාගේ බලය ආයෙත් ලබා ගන්න නම් කරන්න ඕනේ මොකක්ද කියලා කිව්වා. ඊට පස්සේ මේ ගම්වැසියා මේ කිව්ව ළිඳ හොයාගෙන ගියා. ගිහිල්ලා ඒ ළිඳෙන් වතුර බාල්දියක් ගෙනත් ගහට දැම්මා. ගහට මේ වතුර බාල්දිය දැම්ම විතරයි නැවතත් මේ ගහ පරණ තිබ්බ විදිහටම පත් වුණා. ඒ වගේම එයාගේ බලයත් ආයි ලැබුණා. ගහ එයාට වතුර ගෙනත් දීපු ගම්වැසියට කාසි මල්ලක් ලබා දුන්නා. ඒ ගම්වැසියා යන්න ගියා. ඊට පස්සේ අර කෑම ඉල්ලපු ගැහැණු කෙනා ආයෙත් ගහ ළඟට ආවා. අනේ ගස, මට හොඳටම බඩගිනි. මට කෑමට යමක් දෙන්න කියලා ඒ ගැහැණු කෙනා කිව්ව විතරයි ගස එයාට කෑම පිඟානක්ම අවල දුන්නා. ඔබට බොහොම ස්තුතියි ගස, මගේ බඩගින්නට ආහාර ලබා දුන්නට. ඒ ගැහැණු කෙනාටත් හරිම සතුටුයි. ඒ වගේම ගහටත් හරිම සතුටුයි. එයාට ආයෙත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් වුණ එක ගැන. දුවේ පුතේ, පරිසරය ගහකොළ කියන්නේ අපිට සම්පතක්. අපි එය විනාශ නොකර විනාශ වෙන්න යන ගහකොළ රැකගෙන පරිසරය පණමෙන් ආරක්ෂා කර ගමු. අරුම පොදුම ලාම්පුව. බොහෝ කලකට පෙර එක දුප්පත් මිනිසෙක් ඔහුගේ බිරිඳ සහ පුතා සමග බොහොම අසරණව ජීවත් වුණා. ඔහු ජීවත් වීමට මුදල් සොයාගත්තේ කැලේ තියෙන දර කපා ඒව විකිණීමෙන්. ඉතින් ඔහු දිනපතාම උදෑසන අවදි වී දර කැපීමට කැලයට යනවා. දවසක් ඔහු දර කප කප ඉන්නකොට එක මහලු මිනිස්සෙක් ඔහු ළඟට ආවා. "අනේ යමයෝ, මම මේ කැලේ යන ගමන් අතරමං වුණා. මට හොඳටම වතුර තිබහයි. ඔබට පොඩිවන් නම් මට වතුර ටිකක් දෙන්න බැරිද?" "අනේ මට පුළුවන්. ඉන්න කොහොම ටිකක්." මේ දර කපන්න වතුර කලයක් ගෙනත් ඒ මහල්ලට දුන්නා. "ආ මෙන්න, මේකෙන් ඇති වෙනකන් වතුර බොන්නකෝ." ඒ මහල්ලා ඔහුට ඇති වෙනකම් වතුර බීලා එයාගේ තිබහ නැති කරගත්තා.
ඔබට බොහෝම පින් මගේ දරුවෝ. මට වතුර දුන්නට මම හරිම අමාරුවෙන් තමයි කලේ ඉස්සරහට ඇවිදගෙනාවේ. ඔබ මොකක් කරේ ප්‍රශ්නෙක දෙන්නේ දරුවෝ? ඇයි ඔබ දුකින් ඉන්නේ? මම බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට කන්නවත් සල්ලි හම්බු වෙන්නේ නැහැ සමහර දවස්වලට මේ රස්සාව කළාට කියලා මේ මිනිස්සයා මේ මහල්ලට කිව්වා. මේ පහන ගන්න. අරගෙන ඔයාට ඕනේ දේ කියලා මේ පහන පත්තු කරන්ද. ඔබට තියෙන ප්‍රශ්න තේරෙටම විසඳුම් මේ පහනෙන් ලැබෙයි. අනේ ඔබට බොහොමත්ම ස්තුතියි. මම ඔබට ණය ගැතීමේ කරපු උදව්වට. එහෙම කියලා මේ දර කපන්න පහනත් අරගෙන හරිම සතුටින් ගෙදර යන්න පිටත් වුණා. ගෙදර ගිය ගමන් එයා මේ පහන එයාගේ බිරිඳට පෙන්නුවා. ඔයා දන්නවද මට අද මාර වැඩක් වුණා. මම දර කප කප ඉන්නකොට එක මහලු මිනිහෙක් ඇවිත් මගෙන් වතුර ටිකක් කිල්ලුවා. ඊට පස්සේ මහල්ලා මට මේ පහන දුන්නා. අනේ දෙවියනේ, ඔයා ඔය ඇත්තමද කියන්නේ? අපිට එහෙනම් දැන් දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. දෙවියෝ අපේ මූණ දිහා බලලා. අනේ මට නම් හරිම සතුටුයි. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා මේ පහන ඇත්තටම වැඩ කරනවද කියලා බලන්න අපිට කෑමට මොනවා හරි ලැබෙන්න කියලා හිතලා පහන පත්තු කළා විතරයි එක පාරටම මේසේ උඩට කෑම පිඟන් දෙකක් මතු වුණා. මේ දෙන්නට හරිම පුදුමයි ඒක ඇත්තටම වැඩ කරනවා කියලා. වෙනද වගේම දර කපන්න කැලේට ගියා. දර කපන්නගේ බිරිඳ පුතත් එක්ක පහනෙන් එක එකව මවන්න පටන් ගත්තා. අපිට ඉන්න ලොකු ගෙයක්, පුටු, මේස මේ පහනෙන් ලැබේවා. ඒවා කියලා ඇය පහනෙන් ඉල්ලුවා විතරයි එයාලා හිටපුගේ ලොකු ගෙයක් වුණා. තව පුටු මේස මේ හැමදේම එයාලට ලැබුණා. දර කපන්න දර කපලා ඉවර වෙලා ගෙදර එන ගමන් හිටියේ. එයා ගෙදර ළඟට ඇවිත් පුදුමයෙන් බලන් හිටියා. ඈ, මේ මගේ ගෙදරද? මේ බලන්න, ඔයා ගෙනාවු පහනේ මම අපේගේ ලොකු ගයක් කරා. අපි හිතන හැම දෙයක්ම මේ පහන කරලා දෙනවා. අපි දැන් පොහොසත්. මේ දර කපන්න දැන් හරිම පොහොසත්. එයාට කිසි දෙයකින් නඩුවක් තිබ්බේ නැහැ. එයයි බිරිඳයි පුතයි හරිම සතුටින් මේ විදිහට මේ පහන නිසා ජීවත් වුණා. එක දවසක් ඔහුට මේ පහන ලබා දුන් මහල්ලා නැවතත් ඔහුගේ නිවසට ආවා. ගෙදර කවුද? ගෙදර කවුද? අනේ මට බොන්න වතුර ටිකක් දනවද? දර කපන්නට මේ මහල්ලා කියපු දේ ඇහුණා. එයා එක පාරටම ගෙදර ඇතුලේ ඉඳන් මෙහෙම කෑ ගැහුවා. කවුද එළියේ ඉඳන් කෑ ගහන්නේ? මට පතුල ටිකක් විතරයි ඕනේ. ඔය හිඟන්න එලවලා දාන්න. උදේ පාන්දර ඇවිල්ලා හිඟා කන්න. මේ අපි ළඟවට දෙන වතුර නැහැ. වෙන කොහෙන් හරි ගිහින් ඉල්ල ගන්න. කොච්චර ගෙවල් තියනවද මේ ගමේ? අපේ ගෙදරටම ඇවිත් වතුර ඉල්ලන්නේ කියලා ඒ මහල්ලව දර කපන්නගේ බිරිඳ එලව ගත්තා. මහල්ලා ආපහු යන්න ගියා. අනේ අම්මේ, අනේ අම්මේ, මට හොඳටම බඩගිනී. මට කන්න මොනව හරි දෙන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ පුතා, අපි පානෙම කන්න මොනා හරි ඉල්ලගමු කියලා දර කපන්නගේ බිරිඳ පහන ළඟට ගිහින් කන්න මොනව හරි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒත් එයාලට කිසිම දෙයක් ලැබුණේ නැහැ. දර කපන්නත් ඇවිත් පහන පත්තු කරලා කන්න දෙයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒත් පහන නිවිලා ගියා. එතකොටම එයාට ගෙදරට ආපු මහල්ලාගේ කටහඬ මතක් වුණා. අනේ දෙවියනේ, මට මේ පහන දීපු මහල්ලා නේද උදේ ඇවිල්ලා ආයෙත් වතුර ඉල්ලුවේ? මම එයාව බැනලා එලව ගත්තා නේද? අයියෝ, මං කරගත්ත මෝඩකම. අර කපන්න
මහල්ල හොයාගෙන යන්න පටන් ගත්තා. මහල්ලත් කැලේ පැත්තට යන ගමන් හිටියා. දර කපන්න දුවල දුවල ගිහින් මහල්ල එක්ක කතා කළා. අනේ මට සමාවෙන්න, මම ආයෙත් කවදාවත් එහෙම කරන්නේ නැහැ. මට පහනේ බලය ලබා දෙන්න. මම හිතුවේ ඔබ හොඳ කෙනෙක් කියලා. ඒත් එහෙම නෑ. ඔබ කෝසත් වුණා කියලා උඩුකු වෙලා තමයි හිතුවේ. මම එක්කු නිසා පහනේ බලය නැති කරා. ඔබේ වරදට සමාවක් නැහැ. දුවේ පුතේ, තමන්ට දෙයක් ලැබුණ කියා තමන් කොච්චර ඉහළට ගියත් තමන් මුලින් හිටිය කොහෙද කියලා අමතක කරන්න හොඳ නැහැ. එහෙම අමතක කරලා අපි කොච්චර ඉදිරියට ගියත් කවදා හරි දවසක ආයෙත් පහළට වැටෙනවාමයි.